Marikkar mantrithumani kiyanako kolonnawa kunu kanda gena hemoma chodana karanne obathumata ei me na I think mama ne palathaye mantri aanduwe mantri mama hinda mata chodanawak ella karanawa anith ekak api balannona e minissu ජීවිත කාලෙම හම්බ කරපු දේවල් විතරක් නෙමෙයි පවුල පිටින් නැති වුණාම ඒ මිනිස්සුන්ට විශාල පීඩනයක් තියෙනවා. ඔවුන්ගේ දුක අපි තේරුම් ගන්න ඕන. ඒ දුක මේ පිට කරන්න පුළුවන් ලේසිම කෙනා මමනේ. හැබැයි ඒක මම කියන්න ඕන අවුරුදු දෙකක් මම මේක ඉවත් කිරීම සඳහා ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන සමහරලාට ආණ්ඩුවට විරුද්ධවත් කියලා මම සටන් කරා. එතකොට මට අධිකාරී බලයක් තියෙන ඇමතිවරයා මම නෙමෙයි. මම පරිසර ඇමතිවත්, UD එක බාර ඇමතිවත් එහෙම නැත්නම් බලත් පාලන ඇමතිවත් නෙවෙයි මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. එතකොට මට ආණ්ඩුව ඇතුලේ මේක සටන් කරලා නායකයන්ගේ එක්ක වාද විවාද කරලා පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරලා පාර්ලිමේන්තුවේ හඬනගන කරා මට කරන්න පුළුවන්. ඒ ඔක්කොම කරලා බැරිම තැන මාර්තු මාස 6 වෙනිදා මම උද්ඝෝෂණයකුත් කරා. විරෝධතා ව්‍යාපාරයකුත් කරා. එතකොට පැහැදිලිවම එදා අපි කියපු දේවල් වලට ඇහුම්කන් දීලා කඹ ඇදිලා නැතුව මේක ඒ මොහොතේ කුණු ගේන එක නතර කරන්න නතර කරා නම් අද මේ ඛේද වාචකේ නොවෙන්නත් තිබ්බා එහෙම නැත්නම් මේ ඛේද වාචකය මේ තරම් ප්‍රබල නොවෙන්නත් තිබ්බා ඉතින් ඒ නිසා පැහැදිලිවම කියන්න ඕන මේක මේ අත්වැරදීමක්වත් ස්වභාවික විවසනයක්වත් නෙමෙයි මේක ප්‍රමාද වීම තීරණ ගන්න තිබෙන ප්‍රමාදයේ හින්දා වෙච්ච දෙයක් ඒකේ වක්කීම වර්තමාන ආණ්ඩුව කාලේ සිද්ධ වෙච්ච හින්දා වර්තමාන ආණ්ඩුව බාර ගන්න ඕන ඔබතුමා පොරොන්දු වුණා නේද මේ කුණු කඳ අයින් කරනවා කියලා. ඇයි අවුරුදු දෙකක් ගිහිල්ලා තාම ඒක බැරි වුණේ? මොකද අපි දන්නවා මේ ඊසුරු දේවප්‍රිය මහ ඇමතිවරයාත් එක්කත් ඇග්‍රීමන්ට් එකක් ගැහුවා කුණු කඳ උඩදිම ඇග්‍රීමන්ට් එකක් ගැහුවා. හැබැයි හේදේ හරියට කරගන්න බැරිුණා. ඇයි මේක හේතුව? තව එදයක් තමයි චම්පික රණව කැමැතුමාට චෝදනාවක් එල්ල වෙනවා. මේ සම්බන්ධවත් ඇයි මේම දේවල් වෙන්නේ? දැන් විශේෂයෙන්ම ජනාධිපතිවරණයේදී අතිගරු ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් තමයි මේ කුණුකන්ද අයින් කරනවා කියලා පොරොන්දු වුණේ. ඒ දෙන්නගේ පොරොන්දුව තමයි ඒ දෙන්නගේ නියෝජිතය හැටියට මම අරගෙන ගියේ. මම අරගෙන ගිහිල්ලා ජනාධිපතිතුමා එක්ක විතරක් නෙවෙයි අගමැතිතුමා එක්ක විතරක් නෙවෙයි කොළඹ මහනගර සභාවේ කොමසාරිස් එක්ක විතරක් නෙවෙයි පළාත් පාලන ඇමතිතුමා එක්ක විතරක් නෙවෙයි මහ ඇමතිතුමා එක්ක විතරක් නෙවෙයි චම්පික රණවක ඇමතිතුමා එක්ක විතරක් නෙවෙයි හැමෝ එක්කම මේක සම්බන්ධ අවධානය යොමු කරලා අවශ්‍ය වැඩපිළිවෙළ ගන්න මට පුළුවන් හැම උත්සාහයක් මම ගත්තා. ඒක පැහැදිලිව කියනවනේ. ඒක මේ කුණු කන්දේදී දැන් මහ ඇමතිතුමා ඇවිල්ලා කරන්න හදනකොට මම සහයෝගි දුන්නා. කවුරු හරි මාර්ගයෙන් කරගන්නයි ඕමනාව තිබ්බේ. නමුත් පැහැදිලිවම මේ රටේ තියෙන නීතියේ තියෙන නීතිමය ප්‍රතිපාදන වල තියෙන නොගැලපීම් හිඩස් සහ කඹ ඇදලි හිඳ තමයි ඒක උන් නැත්තේ. සමහරක් මාධ්‍ය සහ ඒක මාධ්‍ය චෝදනා කරනවා දුමින්ද සිල්වා හිටියොත් මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. මොකද මේ වගේ දෙයක් ව්‍යසනයක් වෙන්නේ නැහැ කියලා සමහරක් මාධ්‍ය චෝදනා කරනවා. මේක ඇත්තක් තියෙනවද ඔබතුමා මොකද? මාධ්‍ය චෝදනා කරන්නේ කුඩු නාලිකාව තමයි චෝදනා කරන්නේ. කුඩු නාලිකාවට අමතකයි කොළොන්නාවට කුඩු ගෙනාවේ එයාගේ මල්ලි කීලිවරලා. හරිද? කුඩු නාලිකාවට අමතකයි කොළොන්නාවට මේ කුණු කන්ද ගේනකොට කුඩුනාලිකාව අයිති එක්කෙනාගේ මල්ලි තමයි කොළොන්නාවේ සංවිධායක වෙලා හිටියේ. එතකොට කුඩුනාලිකාව අයිති එක්කෙනාගේ මල්ලි මේ කුඩුනාලිකාව අයිති එක්කෙනාගේ මල්ලි මේ කුණු කන්ද අයි කිරීම වෙනුවෙන් මොනවද කරේ කියලා අපි අහන්න කැමතියි. අනිත් එක රටේ කොළොන්නාවේ මොන හරි ව්‍යසනයක් වුණාම මේ කුඩුනාලිකාවට තියෙන එකම දේ තමයි ලෑස්ති කරලා මටයි හිරුනිකාටයි බන්නලා වොයිස් කට් දාන එක. ඉතින් මට එකක් කියන්න පුළුවන් ඒගොල්ලන්ගේ ලේවල දුවන්නේ කුඩු විකුණලා හම්බ කරපු සල්ලිනේ. ඒ නිසා ඕනතරම් ඕනෑම අසික්කිත වැඩක් ඒගොල්ලන්ට කරන්න පුළුවන්. ඔය වගේ බලු නාලිකාවට මම උත්තර දෙන්නේ නැහැ. මේ මන්ත්‍රීතුමා හිටපු ජනාධිපතිතුමා ඊයේ ප්‍රකාශයක් කරලා තිබුණා මේ කුණු පුත්තලමට ගෙනියන්න අපි ලෑස්ති කරා ඒකට බජට් එකකින් අපි මුදල් වෙන් කරලා තිබුණා හැබැයි මේ ආණ්ඩුව කරේ නැහැ කියලා. ඇත්තටම අපි බැලපදී අවුරුදු 20ක් යන්න ඕනි මේ කුණු ටික කෝච්චියෙන් පුත්තලමට ගෙනියන්න. ඉතින් ඒගොල්ලන්ගේ ආණ්ඩුවෙන් ඒගොල්ලන් මුදල් අයින් කරලා තිබුණාද? ඔබතුමන් ඒක නවත්තලා තියෙනවා කියලා එතුමා ඊයේ චෝදනාවක් කරලා තිබුණා. ඒ ආණ්ඩුවෙන්නේ මේ කුඩු මේ පුත්තලමට මේ ඒ පෞගේ ආණ්ඩුවෙන්නේ 2008 මෙහි ගෙනත් දැම්මේ. එතකොට 2014 වෙනකන් මේ පොල් ගෑවද ඒගොල්ලෝ? ඉතින් ඒගොල්ලෝ ගොඩක් ඒවා කරන්න හිටියා. ඇත්තටම ඒගොල්ලෝ කරා නම් මමත් සතුටු වෙන්නේ. මොකද අද එහෙනම් මට මේ අහක යන පරිප්පුවක් නැහැ නේ. ඒගොල්ලෝ ගෙනත් දාපු එක නේ මේ පරිප්පුව මට ආවේ. හරිද? එතකොට ඒගොල්ලෝ ගොඩාක් දේවල් එහෙම ඒවා කරන්න හිටියා. ඉතින් අපි ඉතින් කරන්න ගොඩක් දේවල් කරන්න හිටියානේ. ඒ කරන්න හිටපු දේවල් සම්බන්ධව මිනිස්සුන්ට විශ්වාසයක් තියෙනවා නම් ඒව වරද්දන්නේ නැහැ නේ. මන්ත්‍රීතුමා දැන් කුණු කන්දට කෙමිකල් එකක් ගහලා තමයි මේ කුණු කන්ද ගිලා බහලා තියෙන්නේ කියලා කියනවා. ඒතර ඔබතුමා දැනුවත්ද මේ කුණු කන්දට කෙමිකල් එකක් ගැහුවා කියලා?
මම හිතන්නෙත් නැහැ අනිත් එක කිසිම විද්‍යාත්මක හේතුවක් නැහැ අනිත් එක කිමිකල් එකක් දැම්මම කුණු කන්ද කඩ මේ මේ මෙහෙම වැටෙන්නේ නැහැ ඕන සාමාන්‍ය දැනුම තියෙන ඕන කෙනෙකුට පේනවා මේ වගුරු බිමක කුණු ගොඩ ගන්නකොට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඒ කුණු උසට ගියාම දරා ගැනීමේ හැකියාවක් නැහැ කියලා ඒක ඕන මිනිහෙකුට තේරෙනවා ඒකනේ අපි පහුගිය කාලේ කිව්වේ ගිය අවුරුද්ද ජූලි මාසේ 20 වෙනිදා මම ඉස්සෙල්ලාම කොළඹ නගර සභාවේ කොමසාරිස්ට මේක පිළිබඳව ලිඛිතව දැනුම් දුන්නා අනිවාර්යෙන් බැහි කාලේ ආවම කඩන් වැටෙනවා කියලා ඉවරලා ඒක සාමාන්‍ය දැනීම. ඉතින් කිමිකල් දාලා ඔක වෙනවා කියන එක නම් මට මන්නම් පිළිගන්නේ නැහැ. මන්තිතුමා දැන් සෝෂල් මීඩියා වල දිගට අරහට ඔබතුමාට ගහනවා. දැන් සමහරක් අපි දැක්කා ඊයේ සමහරක් සෝෂල් මීඩියා වල ගහලා තිබුණා ජාතිවාදයේ අවිසන විදියටත් ගහලා තිබුණා. ඔබතුමා මේ දේ කොහොමද බලන්නේ? දැන් මෙහෙමනේ මට හොරා කියන්න බෑ. කුඩ්ඩා කියන්න බෑ. මිනිමරුවා කියන්න බෑ. හරිද? ඉඩම් ගොඩ කරා කියන්න බෑ. වැලි හේදුව කියලා කියන්න බෑ. නීති විරෝධී ජාවාරම් කරලා කියන්න බෑ. ඒ හින්දා ලේසිම දේ තමයි මම මුස්ලිම් කියලා අරගෙන ජාතිවාදයේ වපුරන එක. මම එකක් පැහැදිලිව කියන්න ඕන මේ රටේ බහුතර සිංහල ජනතාව ජාතිවාදීව නෙමෙයි. මේ Facebook එකේ වීරයෝ වෙන්නේ කොන්දපණ නැති වුන්. Facebook වීරයෝ වෙන්නේ කොන්දපණ නැති වුන්. තමන්ගේ අනන්‍යතාවයේ සහතික කරගන්න බැරුව මූණට මූණ ඇවිල්ලා කතා කරගන්න බැරි කොන්දපණ නැති වුන්. ඉතින් ඒ අයට මම උත්තර දෙන්න ඕන මම එකක් කියන්න ඕන. ඔය කෑ ගහන මට විරුද්ධව ජාතිවාදයේ පතුරවන්න උත්සාහ කරන උන්ට වැඩිය බුද්ධ ශාසනය වෙනුවෙන් මම වැඩ කරලා තියෙනවා. පන්සල් හදලා තියෙනවා. පිරිත් මාධ්‍යවල පිරිත් දාන වැඩසටහන කරලා තියෙනවා. දේශපාලනයට ඇවිල්ලත් මම සෑහෙන්න මේ විහාරස්ථානවලට උදව් කරලා තියෙනවා. ඉතින් ඔය ජාතිවාදී ඔය පතුරවන අයගෙන් මම කියනවා විස්තර දැනගන්න ඕන නම් ගිහිල්ලා අහන්න මේ කොළොන්නාය පන්සල්වල හාමුදුරුවන්ගෙන් කියලා. ඒක මම තව එකක් කියන්න ඕන. දැන් මේ තව කට්ටියක් කියනවලු මේ මේ මේක සම්බන්ධව මට කෝල් එකක් ආපුවාම මේ මම ඇහුවේ මේ මුස්ලිම් අය ඩැමේජ්ද කියලා ලෝ ඇහුවේ. ඉතින් මම කියනවා මට ඉස්සෙල්ලාම කෝල් එක දුන්නේ කොළොන්නාව නගර සභාවේ හිටපු විපක්ෂ නායක ගුත්තල සිල්වා. ඔහුගෙන් ගිහිල්ලා අහන්න කියලා ඉවරලා. මන්ත්‍රීතුමා දැන් චෝදනා එල්ල වෙනවා ඔබතුමා තවම ගිහිල්ලා හරියට බැලුවේ නැහැ මිනිසුන් අතරට ගිහිල්ලා මිනිසුත් එක්ක කතා කරේ නැහැ. හැබැයි ඡන්දය ගන්නකොට විතර ගියා කියලා. මන්ත්‍රීතුමා දැන් අපිට එතනට ගියා එතනට මිනිසු කරපු චෝදනාව තමයි ඔබතුමා ආවේ නැහැ. ඔබතුමා මේ වීසනේ වෙච්ච වෙලාවෙ එතනට ආවේ නැහැ මිනිසුන් මෙතෙක් ඇවිල්ලා කතා කරේ නැහැ කියලා ඒ මිනිසු චෝදනා කරනවා. මේක ඔබතුමා කොහොමද? මම ඔය කුණු කන්ද කඩන් වැටෙන වෙලාවේ මම හිටියේ කොළඹින් පිට. ඒ මොහොතේම මම කොළඹ ආවා. ඊට පස්සේ හැන්දෑවේ මම ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙත් ඒ වගේම අපේ ලබුතලේ හාමුදුරන්ගේ විහාරස්ථානයේත් ඉදිරි කටයුතු පිළිබඳව කරන්න ඕන දේවල් මේ සාකච්ඡා කරලා එදා රැට කෑම ඊළඟ දවස් උදේට කෑම මගේ පුද්ගලික සල්ලි වලින් අරන් දුන්නා. ඊළඟ දවස් උදේ මම ගියා. හැබැයි එතන තිබිච්ච එතන විශාල පීඩනයක් තිබ්බා. ඒ විශාල පීඩනය මැද මම ටිකක් වෙලා ඉඳලා ඒක කතා කරලා ආවා. මේ උසුගෙන් වීම කරන කුලප්පු කරන අයගේ උගුල් වලට මාට්ටු වෙන්න මම සූදානම් නැහැ. නමුත් කොළොන්නාවේ මගේ කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඳගෙන ඉතුරු වැඩ කටයුතු ටික සම්බන්ධීකරණය කරත් විශේෂයෙන්ම ජනාධිපතිතුමා එක්කයි අගමැතිතුමා එක්ක අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු කරන එක කරනවා. ඉතින් මේ වගේම මේ චෝදනා කරන්නේ ගංවතුර වෙලාවේදී. හැබැයි ගංවතුරෙන් පස්සේ මොකද්ද වුනේ? ඔය කෑ ගහන උන් ඔක්කොම කතා කරලා ඉවරලා අන්තිමට යනවා. ඔය කුඩු නාලිකාවත් ඔහම තමයි. උන් සති දෙකක් විතර එක එක ප්ලාන් කරලා වොයිස් කට් අරගෙන උන් කටවහ ගන්නවා. අන්තිමට වන්දි ලබා දීමේ ඉඳලා නිවාස ලබා දීමේ ඉඳලා සියලු දේවල් කරන්න වෙන්නේ මට. ඒ නිසා මම එකක් කියනවා. කුඩුනාලිකාවේ മന്ത്രിට අවුරුදු 6ක් ඉඳලා ඌට කොළොන්නාවට කරන්න බැරි වෙච්ච දේ මම අවුරුදු 1.5ක් තුල ඊට වැඩි කරලා තියෙනවා. මන්ත්‍රීමා දැන් අවතෙන් වෙච්ච ජනතාවට දෙන මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ කුඩුනාලිකාවේ ප්‍රශ්න මට දාන්න එපා කියලා ඉවරලා. මන්ත්‍රීතුමා දැන් අවතෙන් වෙලා ඉන්න පිරිසට දෙන සහන සම්බන්ධ ඔව් දැන් අපි කියපු දේවල් අහලා කුණු කියන එක නතර කරා නම් මේ ඛේදවාචකය මේ නතර කරගන්න හෝ නැත්තම් මේකට වඩා අඩු කරගන්න තියෙන නිසා අපි ඉල්ලීම් හතරක් දැන්වත් කරන්න කියලා කිව්වා. පළවෙනි ඉල්ලීම තමයි මේ අවතන් වුවන් ඉන්නේ ඔවුන්ගේ වරදින් නෙමෙයි ඔවුන්ට අද අවතන් කඳවුරක ඉන්න වෙලා තියෙනවා. ඒ නිසා ඉක්මනින් ගෙවල් වලට 98 දිනකට ගෙවල් දීලා ඒ සඳහා වන්දි මුදලකුත් ලබා දීලා පදිංචි කරන්න කියන එක. දෙවෙනි එක තමයි දැන් අවදානම් කලාපයේ ඉන්න අයට අවදානමට පෙර ඔවුන්ව බේරගෙන සාධාරණ විසඳුමක් ඔවුන්ට ලබා දෙන්න කියන එක. තුන්වෙනි එක තමයි ආයෙ කොළොන්නාවට කුණු ගේන්න එපා කියන එක. හතරවෙනි එක මේ තියෙන කුණු කන්ද ප්‍රතිචක්‍රීකරණය කියන එක. දැන් මේ ඔක්කොම පිළිගත්තා. කරන්නම් කියලාත් කිව්වා. ඉතින් මම බලන් ඉන්නවා ඒක කරන්න කියලා. මේකත් කරන්නේ නැත්තම් ආණ්ඩුවට මොනවද කියන්න තියෙන කියලා මට තේරෙන්නේ නැහැ. අවසන් වශයෙන් ඔබතුමාට මොනවද මන්ත්‍රීතුමා මේ සම්බන්ධ කියන්න තියෙන්නේ? ඔබට එල්ල වෙන චෝදනාව සහ මේ මඩ ගැහිලි මේ වගේ දේවල් ඔබතුමාට කියන්න ඕනේ. මට මේ මගේ හෘද සාක්ෂිය අනුව
මේ මට කිසිම දෙයක් ඕක සම්බන්ධව දැනෙන්නේ නැහැ. මොකද හේතුව මගේ හෘදයේ සාක්ෂිය දන්නවා මේ මම මේ වෙනුවෙන් කරපු වැඩ කොටස මොකද්ද? මොනතරම් උත්සාහයක් ගත්තද? එතකොට මේක අවසාන ප්‍රතිඵලයට ළඟා වෙන්න බැරි වුණේ ඇයිද කියන එක සම්බන්ධව මට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ හින්දා මේ ජාතිවාදයේ සහ අවස්ථාවාදයේ වපුරවන්න ඉන්න අයගේ දේවල් වලට මට මේ ඒව දැනෙන්නෙත් නැහැ. මගේ බලාපොරොත්තුව තියෙන්නේ ඒක නෙමෙයි. මේක දැන් තව සතියක් දෙකක් යනකොට මේගොල්ලෝ මේ කෑ ගහන අර මේගොල්ලෝ ඔක්කොම යනවා. නමුත් මෙතනින් එහාට විශාල වැඩ කොටසක් කරන්න තියෙනවා. ඒ වැඩ කොටස කරන්න හයිය ගන්නේ කොහොමද කියන එක තමයි මගේ මේ කල්පනාව.